මේ තාපහන්නයක් තියෙනවා මේ පිරිත් දේශනාවක් කරන විට පිළිපැදිය යුතු වත් පිළිවෙත් මොනවද කියලා මේ අහන ප්‍රශ්නයක්. මේක අපි ඔය ඉතිසලත් විග්‍රහ කරලා තියෙනවා මේ දේශනා කරන පින්වත් පිරිසට. මේකෙදි දැකිය යුතු දෙයක් තියෙනවා උපමාවක් වශයෙන් මා විග්‍රහ කරලා ඔය ඉතිසලත් දීලා තියෙනවා. මේ පිරිත් දේශනාවල හුඟා දුරට තියෙන්නේ තුන් රන් ගුණයේ සාන්තියෙන් යම් යම් අවස්ථාවල තහංචි බණ ඕනවා. ඒ සත්‍ය බලයෙන් සෙත් මාර්ගය අද්දෙනවා අනික් බල දෙවෙනි කරලා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු. ඒ සත්‍යයෙන් සේතක් වෙන්න නම් ඊට විරුද්ධව තියෙන බලවේග මැඩපවතින්න ඕනේ. ඒ වගේම අතෝ පිසක්කච්ච සුනන්තු භාසිතං මම මේ කියන වචනේ මනසේ අහන්ඳ මෙන්න මෙහෙම නියෝග මේ පිරිත් සූත්‍රවල තියෙනවා කියවෙනවා. දැන් යම්කිසි කෙනෙක් විධානයක් කරනකොට අනපනත් පනවනකොට ඒවා පිළිගන්න නම් ඒ පුද්ගලයා විශේෂ තැනක ඉන්න ඕනේ. එයා පහත් තැනක ඉඳගෙන එයා පනවන්නේ පහත් තැන කියන්නේ මේ උසකින් පහතකින් නෙමෙයි මේ කියන්නේ. ගුණධර්ම වලින් විශේෂත්වයන් තියෙනවා. එවන් පහත් යන ඉන්න අය ඉන්නවා. සම්මතයෙන් විශේෂයෙන් ඔය අමනුෂ්‍ය සම්මතයට ගරු කරනවා නින්දා කරනවා මේ දෙකේමත් ඉන්නවා. දේවතාවොත් එහෙමයි. යම්කිසි කෙනෙක් බුදුන් දේශනාවේ නියෝගයක් අරගෙන ඒ බුද්ධාඥා කියවනවා පනවනවා. කවුද පනවන්නේ? අර අමනුෂ්‍ය ඔගල කන්දිහා ඉන්නවා. කවුද කියන එක නම් අන්නතන ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් රාජ්‍ය නීතියක් පනවලා තියෙනවා. ඒ වගේම ඒ ගමේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එනවා. ඇවිදිලා නීතිය කියනවා මිනිසුන්ට. මේ වැරදි වැඩ කරන්න එපා. කරලා අහුවෙන්න එපා. මෙහෙමත් කියන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් ගමේ කුලී කරන මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහත් ඇදින් පිරිසක් ළඟට ඇදිලා. කසිප කරලා එහෙම අහුවෙන්න එපා මට. කිව්වොත් මොකක් කරයිද? ඒ වෙලෙම කණ්ඩ ගහලා වන්නනවා. තෝ කවුද? මිල්ලෙන් අල්ලා හොල්ලා විහි කරන්න පුළුවන්. ඒ මොකද පිළිගැනීමල සුදුසු ඉන්නවා. එයාට යටත් වෙනවා කියන එක අහනවා. පිළිගැනීමල නුසුසු තැන ඉන්නවා. නුසුසු තැන්වල ඉඳලා කියනවා. කියනකොට අර ගස්කිරි කරකලා ඉන්න මිනිහා නියෝග කරන්න ගියාවා. ගලපන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා තමයි අලු තරමින් ඒ පිරිත් කියන කෙනා සම්මතය තුළ භික්ෂුවක් භික්ෂුණියක් ප්‍රධානයි. උපාසක උපාසිකාවොත් ඒකට ගැළපෙනවා. හැබැයි ඒ සම්මතයේ ඉන්න උපාසක උපාසිකාව එනම් පිරිත් කියනකොට ඒ කියන වරුව හරි යම්කිසි එතෙන්ට අවශ්‍ය කරන වදක පිහිටන්න ඕනේ. ඇඳුමේ වෙනසක් තියෙන්න ඕනේ. අර උතුරු සළුව තියෙන්න ඕනේ. ඒ උතුරු සළුව දරලා අබ්‍රහ්මචාරියා වේරමණී ශික්ෂාපදේ මුල් කරගත් එබඳු වන්නා ශික්ෂාවක පිහිටන්න ඕනේ. ඒ වතක පිහිටනවා ඉස්සෙල්ලා. ඒ වතක පිහිටවපුහම උපාසකයෙක් නේද උපාසිකාවක් නේද නැත්නම් භික්ෂුවක් නේද භික්ෂුණියක් නේද කියන්නේ කියලා අන්නේ සම්මතය එනවා. අර අහන මනුස්ස කොටස් වලට ඒ හතර පිරිසම නිල වශයෙන් තෝරාපත් වුණ පිරිසක් වාගේ ඒ අය කියනවා අහක දාන්න නැතුව අහන්න කැමති.
Api itu adalah ya aduh benar itu adalah api itu adalah guna tiennya adi wasim vivida sarkawa daragin. Ini sambatin nubita nubita. Tiada kian lepulua. Eka hari yangnya ke budgal ke guna benai. Oleh Buddha nya adi panwand. Ita wasyawan nau. Ini sambatin tiennya. Ini sambat orang anukulonya panwand. Siapa lantar menyokaran deh bayar itu nih? Upasampada biksu nuhan silat, himi sambat kramia tienno. Ia deh panuan deh puluan dia tienno. Panuan deh puluan danuan tienno. Biksu pilih satu deh. Hebat sahaman deh yang nuhan silat ini kau mana? Pilih kima dia dia ambisi punya bahir jalan ya deh. Ebanu dahampan vidha sammata karanne panawanna balayak thiyeno. Ewenala upasampada bhikkhunta upadesa denna balayak ne. Anne e wage sammata wala hati. Esa yam kenek me gihi pirith kiyala kiwwat. E ada hadaya thiyena wacanaya. Gihi payidi deparsayak wasen me shasane hitiyat eyata kiyanne gihi payiddo kiyana wacanata wadiye. Siu biri sah, biksu biksu ni upasa ke upasi ka, ane siu biri sah rai ti aye, aru upasa ke mati ke sammati itu lo kian mana, sudu ataging, jana sudu sah taki akan dera in, sil samada angila in dera bi upasa ke mati aki ino, ina ite garapin ke nala tu upasa ke mati aki ino, ini dah jiwite, em kini kuasa ing kata kerana mana. Ini aniwa ke himi kemati ya no. Namu tapi orang leh itu bila, yang desa ke anuhan sih nama kita. Egi watak ini pende inne kor kalisa makendera. Hemu inne ana. Ada batah itu pan ni, dua makendera inne ana. Api ala wajan ikan ni kah hiten ne. Isam mati denda hiten ni itne. Bahita ada ni itne. Nikam hati agi la kata agaran le pulua. Arupasa kemahatnya kelihatan kata awal dah anda kian le beru ya no. Ida galapin itu entah bahasa karnu tiendo ne. Iwa kimi pirita kian le kote nang. Oleh siu pirita itu himuene sammatya ke indo ne. Budiran dahan sih wede inne kalit iya te sammatya ti buna. Samahal upasa kemahat turungi. Vividan yetamani guna. Budaya anak nuansa itu prakarsa kelak tiada tahap biksu nuansa itu ada. Iktara grupati kira hitung kian ni hatun nuansa ni. E grupati ya agitin upasa keguna biksu nuansa itu ada kiri pelawak. Eka biksu nuansa nama ke upasa ke mahatmya hambela itu dia kian no. Budaya anak nuansa obagana minne mih me guna kiri wani. Itu boleh upasak mahatya no. Swami ni itu na, suduat ada kata gihi pilih sem tau hidia. Naya kauruat hidia na, eh nama boh mohda ini. Satu luna ayam gihi na kuat. Muka de, eh upasak itu mah kiamat ini naya gihi yang katre samang ke guna warna awak kian no. Eki albeja guni eki hati. Tamang guna otak kita, visi ini, kapila pilih ni, kami tidak. Ika tek tera guna ika hati. Ani itu lagi. Iban tu esok bahaya tiada loko, ar siu pilih saatari. Esiu pilih ramu teu, upasa korung itu kiri nak kote. E upasa itu mana suduat, anda kata gihia itu nih tiada kira. Muka tu pasu pasi kau budiran nuan, kami ini dah gie, sudu ata kendala, galapin dua mak kendala. Nitar hitabu, upasa kau mau beru hitie, sudu ata kini sarasila, pansel lagi hat inne hemai, sangwerai, hem guna dar metu. Ewagem upasa kau birisi hitie hemai.
අන්න ඒක තමයි කිව්වේ තවල මේ සුදුහතක තියෙන විශේෂත්වයක් තියෙනවා උපාසක උපාසිකාවන්ට අන්නේ සම්මතියක් තියෙන කෙනෙක් යම් කිසි බුද්ධ ආඥාවක් කියන්න පටන් ගත්තොත් අර අමනුස ලෝකේ ඉන්න අයට හෙන්න හරි කවුද කියන්නේ ආර උපාසක මහත්තයා නේද එහෙනම් කලබල කරන්නේ පිළිගන්නවා ඔය බුද්ධිල අපි නම් දන්නේ නැහැ කවුද කියලා ඔය අද තමයි කියවන ඇහෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවල පිළිගන්න කැමති නැහැ ඉතින් ඒ නිසා මේ පිරිත් කියනකොට විශේෂයෙන්ම ඔය සම්මතියක පිළිටන්න ඕන කියලා අවසන් වෙනකන් හරි එතලයි හිමිකම ලැබෙනවා ඒ වෙනස දකින්න ඕනේ නිල ඇඳුමයි සිවිල් ඇඳුමයි කියන්නේ දෙකක් හමුදාවේ හරි පොලිසිය හරි ඉන්න කෙනෙක්ගේ නිල ඇඳුමින් එනකොට අමුතු තේජසක් තියෙනවා සිවිල් පිටින් ගිය සාමාන්‍ය ඇඳුම කියනකොට ඒ තේජස පේන්නේ නැහැ ඒකේ වෙනසක් තියෙනවා මෙන්න මෙයාගේ මේ සාසනික නිල ඇඳුමක් තියෙනවා භික්ෂු භික්ෂුණීන්ට සිවුරක් උපාසක උපාසිකාවන්ට සාටකයක් අන්න ඒක තියෙන්න ඕනේ ඒක මූලිකක් මේ පිළිත් කියනකොට දැනගත යුතු විශේෂ කරුණක් එහෙම නැත්නම් අර අමනුෂ්‍ය විවිධාකාර උපද්‍රව කරන්න පුළුවන් මේ පැරණි කතාවක් තියෙනවා එක්තරා කුෂ්ඨ රෝගියෙක් හැදිච්ච හිඟන්නෙක් හිටියා මේ කුෂ්ඨ රෝගියේ තියෙන හිඟන්න කවුරුවත් පිළිගන්නේ නැහැ කරු පිනකුත් නැහැ ඒත් එක අවස්ථාවක සෙනග රැස්සලා ඉන්න වෙලාවක කන්න බොන්න දෙයක්වත් සපයා ගන්න බැරි වෙන එකක් නැහැ එතෙන්ද ගියොත් කියලා ගියා එහෙම දැනගට අදත් ඒ තැන්වලි මොනවහරි යාතක ඉඳ හම්බ වෙනවා බලනවල බුදුරජාන් වහන්සේ පැමිණලා හිටපු වෙලාවක් ධර්ම දේශනාවකුත් තියෙනවා අර හිඟල මනසේ මොකද කරන්නේ කෑම හොය හොය ඉන්නවට වැඩිය මෙච්චර කල් ඇහුවේ නේ බණක් අහන එක වටිනවද කියලා පැත්ත වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දුන්නා උන්වහන්සේ දන්නවා හේතු ආසනාවන්තය හිඟන්නා වුණත් ගැළපෙන ධර්මය දේශනා කරනකොට ඒ බණහර සෝවන් ඵලෙ විහිදියා අර හිඟන්න මැරිලා ගිහිලා තවුදිසා දෙව්ලෝ දෙවියෙක් කියලා උපන්නා අනිත් දෙව්වරුන්ට වඩා ආයුෂයේ වර්ණයෙන් සැපයෙන් බලෙන් නුවණින් දහකුණියක් බබලනවා විශේෂයක් ලබලා අර තිබිච්ච කුෂ්ඨ ලාංඡනයක්වත් නැහැ බොහොම ලක්ෂණයි කවුද මේ අපි ඉක්මවාගේ දේවතාවා කියලා අනිත් දෙව්වරු බලනකොට දැක්කල කුෂ්ඨ රෝගියෙක් හැදිලා හිටව හිඟන්න නේද මේ බයින්ද පටන් ගත්තා දොස් කියන්න පටන් ගත්තා මේක කවුද පිළිගන්නේ මේක පින්දහම් කරලා අපි එකෙක් නෙමෙයි කොහොම මෙහාට ආවද දන්නේ අර කුෂ්ඨ හැදිලා හිටව හිඟන්න නේද මේක මනුස්ස ලෝකෙක හිටපුවදී අපි දන්නේ නැද්ද මෙහෙම කිය කිය නිඳා කරන්න පටන් ගත්තා ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍ර අර හිටපු දේවතාව ඔක්කොම එක්රැස් කරලා විශේෂ ධර්මයක් විග්‍රහ කළා අභූතෝත්පාද කාලික විශාල පින්දහම් කරලා බොහොම උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කරලා මෙතෙන්ට එන්න ඕනේ එහෙම පිනකින් නමුත් ලෞතරා බුදුරන් වහන්සේ ලෝක පහළ වෙලා ඉන්න වෙලාවක දැක චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා නම් ඒ විලාවට ඇති වෙන පින අර අභූතෝත්පාද කාලේ කළා මහා පින්දොලා විශාල බලයක් තියෙනවා මහා වාසනාවක් ඒ ලබන්නේ එදා මේ දේවතාවා ඒ මහා වාසනාව ලැබූ කෙනෙක් තථාගතයන් වහන්සේ දැක චිත්ත ප්‍රසාදයෙන් යුක්තව ධර්මාවෝධයක් ලැබූ කෙනේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා ඒ විස්තර කරලා පස්සේ තමයි අර දේවතාවෝ
අපහාසෙ නැවැත්වේ. දැන් මොකද මෙහෙම දේවල් පෙන්වන්නේ? බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට ඉඳලා මේ පිරිත් කියන්න යනකොට ඔය වෙනස එනවා. ඒ වල්වල ඉන්න අමනුස්සයින්ටත් ඔය අහිනවා, පේනවා, දකිනවා. දකිනකොට මේ කියන්නේ කවුද කියලා විමර්ශනය කරනකොට අර හිමිකම නිලැඳුව නැත්නම්, ඒ සම්මතේ නැත්නම් එයයි පිළිගන්නේ. සමාජයට නොඑක් අයිතුකම් කරන්න පුළුවන්. එතන කරදර එන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිරිත් කියන අය ඒ ගති ලක්ෂණ ඒ කියනා වූ නියම පිරිසල අයිති උපාසක උපාසිකාවන් වශයෙන් හැදගැහෙන්න ඕනේ. හැදගැහිලා සුද්ධ පවිත්‍රව ශික්ෂා සමාදානයක පිහිටලා ක්‍රමානුකූලව පිරිත් කියන්න ඕනේ. එහෙම කියන එක තමයි හුඟක් වැදගත් වෙන්නේ. ඉතින් ඒක හරියට කරනවා නම් මෙයාලා තියෙන මේ ලිපි අහලා තියෙන මේ ප්‍රශ්නයේ පිළිතුරක් වශයෙන් දෙන්න. භික්ෂුන් වහන්සේලා කියන පිරිතද වැඩි බලවත් ආදී වශයෙන්. ඉන් භික්ෂුන් වහන්සේ නමගේ පිරිතක් විශේෂයෙන් බලවත් වෙනවා. මොකද ඒ සම්මතයේ උපාසක උපාසිකාවන්ගේ සම්මතයේ ඉක්මවපු එකක්. ඒ සම්මතය තුළ තව යහපත් ගුණධර්මයන්ගෙන් උපරිම නම් ඒක විශාල බලයක් එනවා. සීලවන්ත ගුණවන්තකමේ ඒ භික්ෂුන් වහන්සේ ඉහළ තරමටත් ඒ බලය තව වැඩි. හැබැයි සම්මතයට පහර ගහන්න අමාරුයි අර අමනුස්සෙයින්ට. අපි දන්න සිද්ධියක් තියෙනවා. එක්තරා අමනුස්සෙයෙක් දුසිල් හාමුදුරු කෙනෙක්ගේ පිරිතක් අහලා හාමුදුරුව යනකන් ඉඳලා වැන්නා. ඒ අමනුස්ස ආවේසිකින් බැන්න එපු එකක්. ඉතින් ඔච්චර දන්නවනම් ඒ ඉන්න වෙලාව සද්ද නැතුව හිටියම ගෙදර බෙරෙද්ද කියලා අපි පාලක් ගහන්න තිබුණානේ. මං කොහොම ළඟ වෙන්නද? අර ඇඳලා හිටපු සිවුර ගැල් හතක් බරයි. ඒ අමනුස්සයාට වැටෙන හැටි. ඒ බුද්ධ චීවරයක් නේ ඇඳලා හිටියේ. ඒ චීවරේ ගැල් හතක් බරයි. ඒක උස්සයින්න පුළුවන් කෙනෙක් ලන්න මං කොහොම කිට්ටු වෙන්නද? අන්න අමනුෂ්‍යා දේව පිළිතුර. ඒ නිසා තමයි දුසිල් වුණත් සිවුරත් ඇඳලා ඉන්න කෙනාට යම්කිසි විශේෂ බලයක් තියෙනවා. අමනුෂ්‍යයන්ගේ පවා නැඹුරත් නැඹුරු වීමක් ගරුත්වයක් තියෙනවා. සීලවන්තනම් ගුණවන්තනම් කොච්චර බලවත්ද? අන්න ඒක තරම දකින්න ඕනේ. ඉතින් ඒ වගේ හරියට මේ සම්මතවල පිළිහිදලා පිළිත් කරනවා නම් කාටවත් යහපතයි.